स्वाभाविक गैस तीन मेरे मुखदे ඒ මේව තාම ගත්තේ නැත්තේ මේවට ගත්ත ක්‍රියාමාර්ග මොනවද මෙන්න මේ ගැන අද අපේ වීඩියෝ එකෙන් කතා කරමු එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට අපේ රට දූපතක් මේ දූපත වට වෙලා තියෙන මුහුදෙන් මේකට කියනවා ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා මොකද ඒකට හේතුව තමයි ඉන්දියන් සාගරෙන් තමයි මේ දූපත වට වෙලා තියෙන්නේ එතකොට අපේ රටේ තෙල් සම්පත තියෙනවද ස්වාභාවික ගෑස් අපිට තියෙනවද අපි දන්න විදිහට නම් නැහැ ඒ වුණාට තෙල් සම්පත තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. එතකොට මේ තෙල් සම්පත හොයන්න මේ රජයෙන් එහෙම නැත්නම් බලයලා බලයේ තියෙන නිලධාරීන් ගත්තු ක්‍රියාමාර්ග මොනවද? එතකොට මේ ගැන දැනුමක් ඇයි අපිට නැත්තේ? අපි මේ ගැන කතා කරමු. මම මේ තොරතුරු ලබාගත්ත ඇත්තටම අන්තර්ජාලයෙන්. මොකද මේ පිළිබඳ තොරතුරු ඉතාම විරලයි. මෙච්චර වටිනා දෙයක් අපිට තියෙනවා නම් ඇයි අපි ඒක නොදන්නේ? ඇයි බලධාරීන් මේව අපේ හංගන්නේ? මෙච්චර මාධ්‍ය ආයතන තියෙනවා ඇයි ඒව අපිට මාධ්‍ය ආයතන තුල ලබා ගන්න බැරි? ඉතින් මේ ගැටලුව මේ ප්‍රශ්නය මටත් තියෙනවා. මං හිතන්නේ ඔයාලටත් ඇති. එහෙනම් අපි බලමු ඇත්තට මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. අපේ අසල්ලිස රාජ්‍යයක් වෙන ඉන්දියාව තෙල් කැණීම් පටන් ගන්න තියෙන 1954 කාවේරි ද්‍රෝණිය. මේ කාවේරි ද්‍රෝණිය කියලා කියන්නේ ඉන්දියාවටත් ලංකාවටත් දෙකටම අයිති කොටසක් තියෙනවා. ලංකාවට අයිති කොටසේ කැණීම් කළාට ඇත්තටම ඒන් තෙල් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. 1970 එහෙම නැත්නම් 70 දශකයේ නැවත රුසියාව සමග එකතු වෙලා තෙල්ලින් හතක් මේ කාවිර නෙම්නේ අපේ ලංකාව රජය විසින් කැණීම් කරලා තියෙනවා. මේ තෙල්ලින් හතෙන් තෙල්ලින් තුනක තෙල් ලබා ගැනීම පහසුකම් තිබිලා තියෙනවා. නමුත් ඒවා ඉදිරියට ගෙන ගිහිල්ලා නැහැ. ඒවා එතනින්ම යට ගිහිල්ලා තියෙනවා. මේක අපේ ජනතාවගේ අවසනාවද රටේ අවසනාවද කියලා මට තේරෙන්නේ නැහැ. ඇයි මේවට මෙහෙම උනේ කියලාත් අපි දන්නේ නැහැ. නැවතත් 2006 ඕස්ට්‍රේලියාවේ නෝවේ රාජ්‍ය දෙක එකතු වෙලා මේ තෙල් කැණීම් පිළිබඳව පරීක්ෂණ කරන්න පටන් අරන් තියෙනවා අපේ මන්නාරම් ද්‍රෝණිය. මන්නාරම් ද්‍රෝණිය කියන්නේ මොකද්ද? මන්නාරම් ද්‍රෝණිය කියලා කියන්නේ මන්නාරමේ ඉඳන් ගාල්ල දක්වා වූ මුහුදු තීරය. මේ ද්‍රෝණියේ මේගොල්ලෝ පරීක්ෂණ කළා මේගොල්ලෝ හොයාගෙන තියෙනවා තෙල් තියෙනවා කියලා. නමුත් කිසිම තත්ත්ව වාර්තාවක් සහ කිසිම වාර්තාවක් අපේ රජයටවත් අපේ කිසිම ආයතනයකට මොන ලබා දීලා නැහැ. 2006 ඕස්ට්‍රේලියාව වගේ නිකුත් කරපු වාර්තාවක් තිබිලා තියෙනවා ඉන්දියාවේ තියෙන සමස්ත තෙල් සංචිත ප්‍රමාණය වගේ දෙගුණයක් ලංකාවේ පොළවේ තියෙනවා කියලා. 2012 අවුරුද්දේ ඊස්ටර්න් එකෝ DMCC කියන ආයතනය PGP පයිනියර් කියන නැවත් එක්ක ඇවිල්ලා මේගොල්ලෝ නැවතත් අපේ මුහුදු ප්‍රදේශ පරීක්ෂා කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නිල වශයෙන් තීරණය කරනවා මේ රට මේකේ තෙල් තියෙනවා ස්වාභාවික ගෑස් තියෙනවා කියලා. මේ PGP පයිනිය කියන අති නවීන නැවෙන් ගත්ත ත්‍රිමාන රූප මැලේසියාවට යවලා ඒගොල්ලෝ කැල්කියුලේට් කරනවා කොච්චර තෙල් තියෙනවද කොච්චර ගෑස් තියෙනවද කියලා. හැබැයි මේගොල්ලෝ තවම පරීක්ෂණය කරලා තියෙන්නේ ලංකාවේ තියෙන මුහුදු ප්‍රදේශවලින් 3/1ක් විතරයි. මේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන බොරතෙල් නිදිවල ආසන්න වශයෙන් බැරල් බිලියන 2කට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි මේගොල්ලෝ සඳහන් කරන්නේ. ඒ වුන් කියන්නේ දැනට පරීක්ෂණය කරපු කොටසේ විතරයි. ඊට අමතරව ස්වාභාවික ගෑස් ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. අන්තර්ජාලයෙන් දැනගන්න ලැබුණු විදිහට මේ මන්නාරම් ද්‍රෝණියේ තියෙන ස්වාභාවික ගෑස් වල ප්‍රමාණය ගත්තොත් එimhe ගෑස් ඝන අඩි ට්‍රිලියන 10ක් පමණ තියෙනවා කියලායි මුන් සඳහන් කරන්නේ. අති නවීන පහසුකම් තියෙන BGP පයිනියර් නෞකාවෙන් ගත්ත දත්ත වලින් සහතික කරලා තියෙනවා මන්නාරම් ද්‍රෝණියේ තියෙන ද්‍රෝණාඩෝ නිදී විතරක් ගෑස් ඝන අඩි බිලියන 350ක් පමණ තියෙනවා කියලා. ඊට අමතර ඊට ළඟින් තියෙන අනිත් නිදියේ ගෑස් ඝන අඩි බිලියන 1000ක් පමණ තියෙනවා කියලා ඔවුන් සනාථ කරලා තියෙනවා. ඒ වගේම 2012න් පස්සේ බ්‍රිතාන්‍ය සමාගම් මේ ගවේෂණ කටයුතු සඳහා සහ මේ තෙල් ලබා ගැනීමට කටයුතු කරන බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. මොවුන් ගිවිසුම් වලට එළඹිලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මේ ක්‍රියාවලිය ඉතා මිලාදික වගේම ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් හින්දා මේගොල්ලෝ මේ ලැබෙන තෙල් සම්පතෙන් සහ ගෑස් සම්පතෙන් වැඩි ප්‍රමාණයක් මේගොල්ලෝ ලබා ගන්න. ඒ කියන්නේ මේ ආයතන ලබා ගන්න තමයි ගිවිසුම් ගහලා තියෙන්නේ. අපේ රටට ලැබෙන ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ වගේම බදු මුදල් ප්‍රමාණයක් අපිට ලැබෙන හැටියට තමයි මේගොල්ලෝ මේ ගිවිසුම් ඔක්කොම අස්සම් කරලා තියෙන්නේ. මම මේකට උදාහරණයක් කියන්න නෝවේ රාජ්‍යය. නෝවේ රාජ්‍යයේ 1963 තමයි ඒගොල්ලන්ගේ තෙල් තියෙන බව දැනගෙන ඒ තෙල් නිදි කැණීම් කරන්න පටන් ගන්නෙ. හැබැයි දවසකට ලක්ෂ 16ක් තරම් විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ බැරල් ලක්ෂ 16ක් තරම් විශාල ප්‍රමාණයක් මේගොල්ලෝ නිෂ්පාදනය කරන්න පුළුවන් වුණාට මේගොල්ලන්ට ගාව තාක්ෂණ තිබුණේ නැහැ. මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ අපේ රටේ නම් සිද්ධ වෙන්නේ බහුජාතික සමාගම් වලට මේක විකුණලා දාලා සොච්චමක් අතර ගන්න එක. හැබැයි
නොවේ රාජ්‍ය හැම කලේ නැහැ. නොවේ රාජ්‍ය මේ තෙල් නිදි සියල්ලම ජන සතු කළා. නොවේ රාජ්‍ය තුල තියෙන ස්ටෙප් ඔයිල් කෝපරේෂන් එකෙන් තමයි මේ දේවල් ඔක්කොම සිදු කරන්න පටන් ගත්තේ. මේගොල්ලෝ ඊටාම් හිමින් තාක්ෂණය ලබාගෙන මේගොල්ලෝ කුඩා පරිමාණයෙන් තමයි මේ තෙල් නිදි පටන් ගත්තේ. මේ තෙල් නිදි වලින් තෙල් නිස්සාරණය කරන්න පටන් ගත්තේ. හැබැයි අවුරුදු 10ක් ගියාට පස්සේ නොවේ රාජ්‍ය ආර්ථිකයේ 100%ක වැඩි වෙන්න පටන් ගත්තා. මේ සියල්ලම මේ සියල්ලගෙන් ප්‍රතිලාභය ජනතාවට ලැබෙන්න පටන් ගත්තා. අපේ රටත් එහෙම වෙයිද? අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම වෙයිද කියලා. නයිජීරියාවට යනකොට මට තියෙන අත්දැකීමක් තමයි හැම තැනම තියෙන ඔයිල් රිග්ස්. හැබැයි ඒ රට අන්ත දිලුඳු අන්ත දුකී ජනතාවක් ඉන්නේ. ඒකට හේතුව තමයි මේ පවතින දේශපාලන හොරු විසින්, දේශපාලුව විසින් මේවා බහුජාතික සමාගම් වලට විකුණලා ඒ මුදල් ඔවුන් කොල්ල කාලා. හැබැයි ඒ තත්ත්වෙම අපිට උදා වේවිද කියලා අපිට කාටද කියන්න පුළුවන්? මේක මේ විදිහට පැවතුණු. මේ තරම් විශාල සම්පත් ප්‍රමාණයක් අපිට තිබිලා අපිට මොනවද නැත්තේ? වතුර, කෑම, බීම, පළතුරු හැම දෙයක්ම අපේ රටේ තියෙනවා. ඒ වගේම අපිට තෙල් සම්පතක් තියෙනවා. අපිට වටේම මුහුද තියෙනවා. දීවර සම්පතක් තියෙනවා. මේ හැම දෙයක්ම තිබිලත් ඇයි මෙච්චර කාලයක් අපි දියුණු වෙමින් පවතින ජනතාවක් වෙලා තියෙන්නේ? මේකට වග කියන්න ඕනේ දේශපාලඥයෝ විතරමද? අපි බලමු මේකට කවුද වග කියන්න ඕනේ කියලා. මේක මගේ පුද්ගලික අදහස. මේක ඕනම කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. මම කියන්නේ ඕගොල්ලෝ කතිකාවත ගොඩනගන්න මේ සම්බන්ධයෙන්. මට දකින්න තියෙන හොඳම දේ තමයි අපි තෙල් පෝලිම් වල ඉන්නවා මේ දවස්වල. මේ දවස්වල පුදුම විදිහේ පීඩනයකින් අපි ඉන්නේ. බඩදරු අම්මලා මේ පෝලිම් වල ඉන්නවම දැකලා තියෙනවා. හැබැයි 6-4 උස මහත් තරුණයෝ හොරෙන් පෝලිමින් පැනලා ගිහිල්ලා තමන් තෙල් ගහගෙන ඒක උජාරුවන් තැන් තැන් වල කියනවා. එතකොට බලන්න දේශපාලනෝ විතරද මේකට වැරදි? දේශපාලු විතරක් නෙමෙයි, මේ අපි මුළු ජනතාවමකට වග කියන්න ඕන. හේතුව තමයි අපේ තියෙන අනිත් කෙනාගේ දුක තේරෙන්නේ නැතිකම, අනිත් කෙනාගේ තියෙන වේදනාව තේරෙන්නේ නැතිකම, තවත් ජනතාවක් සමග එකතුව සමීපව කටයුතු කරන්න බැරිකම වගේ දේවල් නේද මේකට හේතු වෙලා තියෙන්නේ. මම ඔයාලට කිව්වේ මගේ ඇස් දෙකෙන්ම දැක්කද නයිජීරියා පිළිබඳව. මේ වගේ තවත් නයිජීරියාවක් මේ ඉන්දියන් සාගරයේ අපි බිහිවෙන්න ඉඩ දෙනවද? අපි මේක වළක්වන්න ඕන. අපි මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕන. අපි කොහොමද මේ සිස්ටම් එක චේන්ජ් කරන්නේ? අපි චේන්ජ් වෙන්න ඕන. අපි මේ දේ කරමු. ඒ වගේම මේ ගැන ඔයගොල්ලෝ කතිකාවතක් ගොඩනගා ගන්න. මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම හැමදාම කියනා වගේ මට වඩා වැදගත් වෙන්නේ ඔයගලගේ කමෙන්ට් එක. අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ කරන් මම ආයෙ හම් වෙන්න. මම ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.